අජීර්ණ ඇති වෙනවා. ඔව්. හරි. කොලෙස්ටරෝල් ඇති වෙනවා. ෂුගර් ඇති වෙනවා. එතකොට දැන් අපි ආහාර දැන් මම පළවෙනි ප්‍රශ්නේ අහන්නකොට අපේ අපි හැම කෙනෙම ආහාර ගන්න නිරෝගී වෙන්නේ. එතන මේ නිරෝගී වෙන්න ගන්න ආහාර වලින් අපි රෝගී වෙන්නේ ඇයි? රෝගී වෙන්නේ කොහොමද? ඔව්. මොකද? මම ඒක පටන් ගන්නද? හරි. මම හිතන ප්‍රශ්නේ අහගෙනම යන්න. ඔව්. දැන් මෙහෙමනේ. තමයි. මට තවසන්න අපි සෑම කෙනෙක්ම ආහාර පාන ගැන නිරෝගී ජීවත් වෙන්න. නමුත් ඇතම් අවස්ථාවලදී අපි මේ ගන්න ආහාර නිසා අපි රෝගී වෙනවා. ඔව් දැන් මෙහෙමනේ බර්නාඩ් ෂෝ කියලා තිබුණා එක පාරක් වියා වටි යුවා වටි වේ කියලා. ඒ කියන්නේ අපි රෝගී වෙන්නේ ලස්සන වෙන්නේ හැඩ වෙන්නේ හැන්සම් වෙන්නේ එතන කෙට්ටු වෙන්නේ වුණ දෙයක් අපි ගන්න ආහාර. එතකොට දැන් දැන් ඇත්තටම කියනවා එක එක જાතියින් ගත්තොත් බලන්න දැන් අපේ රටේ මිනිසුන්ට පිටරට මිනිසුන් හරි හැන්සම් ලොකුයි අපේ මිනිසුන් ගත්තොත් මේ බොහොම මන්ද පෝෂණය ඒ වගේ තියෙනවා. සමහර જાතියින් බොහොම තරබාරු. මොකද ඒගොල්ලන් වැඩියෙන් තරබාරු අය ඉන්නවා. සමහර જાතියින් ගොඩක් අය ජීවත් වෙනවා. සමහර අය හරි බ්‍රේනි නේෂන්ස් ඉන්නවා. ජර්මනි වගේ කට්ටියම ඒ වගේ. ඉතින් මේ මිනිස්සුන්ගේ මේ ආහාර රටාවත් එක තමයි මේ ඔක්කොම මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපි අපිට ඇත්තටම කියන ලංකාව අපේ ලෝකේ හොඳම රටක් සහ හොඳම පළතුරු එළවලු තියෙනවා සහ හොඳම වාතය හැමදේම තියෙද්දි අපේ රට විනාශ කරන්නාතු සතුරු අපි විනාශ කරේ අපේ ආහාර වලින්. හොඳද? ඉතින් ඒකනේ ආහාරින්නේ මූලිකම දේ මිනිස්සෙක් ආහාරයෙන් අපි විනාශ කරා. බලන්න අපිට පාන් ඉන්ට්‍රොඩියුස් කරා. අපිට පේන්න පාන් කැපුවා අපි කෑවා. සතු වයින් ඊළඟට පාන් ඉතාම නරකයි. අපි දැන් හැම මිනිස්සෙක්ම හැම ගෙදරම කන්නේ පාන්. චූම් පාන් කාරය යනු මෙහෙම. හරිද? හරිම සිම්පල්නේ. ගෑනු ඉඳන් ඉන්නවා මම කෙට්ටු වෙන්න ඕනේ කියලා රාට පාන් ගෙඩියක් උසන් ගිහින් කනවා. හරිද? ඉතින් පාන් කියන්නේ මොකද්ද? නරකම දෙයක්. ඇයි? ග්ලූටන් තියෙන පාන්. ඇමරිකන් පිටි වල ග්ලූටන් කියන එක තියෙනවා. ග්ලූටන් තියෙනකොට වෙන්නේ ග්ලූටන් වල තියෙන ප්‍රෝටීන් එකක් ඒ ප්‍රෝටීන් එක දිරවන්නේ නැහැ ග්ලූටන් හරිද? ඒතර ඒ ග්ලූටන් එකේ තියෙන ප්‍රෝටීන් එක දිරවන්නේ නැති වුණාම බඩේ වස වෙනවා. ඉතින් අපි කොච්චර පාන් පිටි වලින් දේවල් හදන් කනවද? රොටි කොට ගත්තම කොත්තු ඊළඟට කොච්චර අද ගත්ත පේස්ට්‍රි අම දෙයක්ම හදන්නේ පාන් පිටි වලින්. බුදු රටම වහගෙන ඉන්න මොකෙන්ද? පාන් පිටි. අද බත් වල වඩා මිනිස්සු පාන් පිටි කනවා. මොකද පාන් පිටි ලාභයි. හරිම ලේසි. මම දැන් අද දුප්පත් ගෙදරක වුණත් මේ රොටියක් හදාගන්නවා. ඉස්සර එහෙම නෙවෙනේ දෙයියනේ කියලා පුරක්කම් පිටි තිබුණා. මිනිස්සු පුරක්කම් අඹරනවා. මෙහෙම පුරක්කම් ගලෙන් පුරක්කම් අඹරනොත් මිනිස්සුන්ට ව්‍යායාමෙත් හම්බෙනවා. ඒත් එක්කම හොඳ ආහාරයක් හම්බෙනවා. පුරක්කම් මේ කිසිම වස විස ගහන්න නැතුව හදන්නේ. දැන් අද එහෙම නෙවෙයි. අද ඒ බහුජාතික සමාගම් අපේ ආහාර විනාශ කරන්න පෝර ඉන්ට්‍රොඩියුස් කරා. අපිට වසවිස කෘමිනාශක හර්බිසයිඩ්ස් ඒ වගේ ඔක්කොම දැන් ඒතර පසට ඒව එකතු වෙලා. එතකොට අපිට ෆර්ටිලයිසර් අපිට දැම්මට පස්සේ අපේ ෆර්ටිලයිසර් දැම්ම කියලා කියන්නේ බොහොම අතර NPK නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් මේ දෙක වැඩිපුර දෙනකොට ගහට ආ හිතන්න ඕන නෑ. ගහට මේ බොහොම ලේසි ටග්ගල වලට හම්බුණා ගහ ඉක්මනට හැදුනා. නමුත් එතකොට අර මෙගා අණු වලින් යනකොට මයික්‍රෝ නියුට්‍රියන්ස් ගණන් ගන්නෑ. අර මයික්‍රෝ නියුට්‍රියන්ස් එන්නේ නෑ ගහට, උරා ගන්නෙ නෑ. එතකොට ගහේ පෝෂණය නෑ. හරිද? මයික්‍රෝ අපිට වෙජිටබල් එකක් කනකොට අපිට අවශ්‍ය වෙන්නේ මයික්‍රෝ නියුට්‍රියන්ස්. සින්ක්, මැග්නීසියම්, පොටෑසියම් මේ වගේ සින්ක් මැග්නීසියම් පොටෑසියම් වගේ මේ මයික්‍රෝ නියුට්‍රියන්ස් ගොඩක් අපේ ජීවිතේ හෝමෝන පද්ධතියට අපි බලපන්නේ ඒක තමයි. අපේ හෝමෝන පද්ධතිය නිසා තමයි අපි ලෙඩ ඇති වෙන්නේ. අපේ හෝමෝන තියෙන හොඳ හෝමෝන නරක හෝමෝන කියලා. නරක හෝමෝන අපිට වැඩි වෙනවා මේ කිසිම මේ කියන්නේ පෝෂණ ගුණයක් නැති නරක ආහාර කෑම නිසා. ඉතින් විශේෂයෙන්ම කෝටිසෝ ඒ වගේ නරක හෝමෝන හැදෙනවා. ඉතින් මේ දැන් එතකොට අපේ ආහාර රටාවේදී අපි ඉන්ට්‍රොඩියුස් කරන පාන් හැම කෙනෙක්ම මතක තියාගන්න පාන් ගන්න එපා දෙයනේ. කවුරු මෙහෙම කිව්වත් මට ඇවිල්ලා හොඳ මම මේ ප්‍රශ්න අහන්න. පාන් කරන්නේ තව තියෙනවා නේද? යුරෝප රටවල ගොඩාක් දෙනෙක් ප්‍රධාන ආහාර පාන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ ප්‍රශ්න නැද්ද? අන්න ඒක තමයි. දැන් ඇත්තටම කියනවා මේ මමට ජීවණියේ මම බර්ලින් වලට ගියා මේ අවුරුද්දේ මුල. ගිහිලා ඇත්තටම මොකද්ද මේ
ඒගොල්ලන්ගේ තිබුණානේ ලයන්ස් ක්ලබ් ඒකේ මීටින් එක මගේ YouTube එකේ දාලා තියෙන කතාව මේ න්යූට්‍රිෂන් ගැන කතා කරන්න කියලා. ඉතින් මම බර්ලින් වල මම ඇවිදිනකොට හැමතැනම පාන් මම තම පාන් හොයාගෙන තියෙන්නේ අරක මේක එක එක පිළිවෙලට පාන්මයි තියෙන්නේ. ඉතින් මම කල්පනා කරලා දෙයියනේ මම කොහොමද මේ අගේ උන්ට මේ 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 මම දැන් න්යූට්‍රිෂන් ගැන මේ ලෙක්චර් එකක් දෙන්නේ මම දැන් ඉගෙන ගිහින් මුන්ට පාන් කන්නපා කියලා. ඊට පස්සේ මම කොහොමද කිව්වා පාන් හොඳ නෑ මෙහෙමයි ගුටන් තියෙනවා තව තව දේවල් මම කිව්වා කියාගෙන යනකොට ඊට පස්සේ ඒ කට්ටිය අහනවා දැන් ඔයාගේ රටේ මේ ඔය කියන විදිහට හෙල්දිද කියලා. මම කව නෑ දෙයියනේ සෝරි අපේ රට ඉතාම හොඳ රටක් තමයි නමුත් අපේ රට දැන් විනාශ වෙලා තියෙන්නේ මොකද මේකේ රටවල් වලින් මේකේ ඉන්ට්‍රොඩියුස් කළ මිනිස්සු දැන් රෝගී වෙලා තියෙන්නේ මුළු රටම මොකද වර්ධි ආහාර රට නිසා. ඒක නිසා ඉතින් අපිට පුළුවන් විදිහට දැනුවත් කරනවා ඒ වුණාට ඒක අර මාෆියා එක පුදුම ජරා විදිහට පැතිරීගෙන යනවා ඒකයි. හරිද? ඉතින් මේ දැන් ඒ ඔබ ඇහුව ප්‍රශ්නේ තමයි ඒ රටේ මිනිසුන්ට මොකද එහෙම ප්‍රශ්නයක් නැතික. ඔයාලට මේ කටේ අනිත් රට වලින් හරි කැපුල්. හොඳට එක්සයිස් කරු මාර ෆිට් හරිද? ඊළඟට උන්ගේ මනස සයිකොලොජිකලි ඒ කටිය කිසි ප්‍රශ්නයක් වුණොත් ඒවට හරි කවුන්සලින් තියෙනවා අවුට්ලට්ස් තියෙනවා. සෙක්ස් වලින් ප්‍රශ්නයක් වෙලා දුක හිතාගෙන උන් ඉන්නේ නැහැ. හරි ෆ්‍රී. උන් හරි සතුටින් ජීවත් වෙනවා. එතකොට එක පොඩි දෙයක් වැරදුනාට අනිත් පැත්ත හදාගන්න පුළුවන් එහෙම දෙයක් තියෙනවා. අපි පොඩි මතයක් තියෙනවා. අපට එන තිරිඟු පිටි ඔක්කොම රිෆයින් කරලා එන්නේ එහෙත් තියෙන ඒවා හොඳ න්යූට්‍රිෂන් එක තියෙන කියලා. ඒක ඇත්තද? ඔව් ඇත්තටම ඒ කටිය දැන් මේ අපේ වගේම නෙමෙයි මිනිස්සු හරියට හොයනවනේ. උන් හරියට රිසර්ච් කළා උන් දන්නවා මේවා ග්ලූටන් ෆ්‍රී ඒවා හරියට තියෙනවා. ඒ රටේ ග්ලූටන් ෆ්‍රී බ්‍රෙඩ් එහෙම තියෙන ඕන තරම්. ග්ලූටන් ෆ්‍රී කියලා. දැන් අපේ මිනිස්සු ග්ලූටන් නමවත් දන්නේ නැහැ නේද? ග්ලූටන් ෆ්‍රී ඒ ඒතර ග්ලූටන් හොඳ නැහැ. නැහැ. මේක මොකක්ද වෙන්නේ ડોක්ටර්? ග්ලූටන් එකෙන් තමයි මම දැන් කිව්වේ ග්ලූටන් එක කියන්නේ ප්‍රෝටීන් එක. බඩේ ඇබ්සෝබ් කරන්නේ නැහැ. දිරවන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? අපේ බඩේ තියෙන එන්සයිම හිතනවා අපේ අපේ ප්‍රතිශක්ති ගන්න පද්ධතිය හිතනවා මේ තව බැක්ටීරියාවක් ඇවිල්ලා කියලා. තව බැක්ටීරියා බෑඩ් බැක්ටීරියා එකක් ඇවිල්ලා කියලා නරක බැක්ටීරියාවක් ඇවිල්ලා කියලා ෆයිට් කරනවා. අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්ති ගන්නේ වැඩේ අරකට එක ෆයිට් කර කර ඉන්න. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිශක්ති කරන්නේ හීන වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට එක එක ලෙවල් එනවා. එන වැඩ ඔක්කොම ප්‍රෙෂර් කොලෙස්ටරෝල්. ඔය හැම කෙනසෙම නාග වේගෙන යනකොට එන්නේ මොනවද? ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඩයබටිස් තරබාරුකම ඔබීසිටි. ඊළඟට වකුගඩු ප්‍රශ්න ඊළඟට දැන් අහන්න දෙයක් නෙවෙයි. ඊට පස්සේ පොඩ්ඩක් ඩයබටිස් ආපලටි දුවල යනවා බ්ලඩ් ගන්නවා. එතකොට අක්මාවක් ඉවරයි. මේ ඔක්කොම තවත් වස දාගන්න ඕනේ. ඇයි ඉතින් පොළොවේ මේ පස් වල තියෙන වස ගැන හිතන්න ඕනේ නැහැ. අපි මේ කෙලින්ම ඩ්‍රග්ස් කියලා දාගන්න යන වස ටික ගත්තම හොඳටම ඇති. ඒකයි. අපිට මොකද තියෙන මේකේ විකල්පය? විකල්ප ගොඩාක් තියෙනවා. නිසි ප්‍රතිකාරකම තියෙනවා. සබදාහම් ප්‍රතිකාර තියෙනවා. හරිද? එකක්. අනිත් එක තමයි දැනුවත් වෙන එක. අපිටම කියලා අපේ ආහාර රටාවක් තිබුණා. අපිට දැන් ඔබතුමා දැන් මෙතෙන්ට එනකොට මම දුන්නානේ බෙලිමල්. මම මේ හැදුවේ මම කිව්වේ නෑ. මම ඕන දැන් කියන්න. මම මේ හදලා කාට උනත් දෙන්නේ? බෙලිමල්, පොල්පලා, රණවරා, කොත්තමල්ලි, දුරු. මේවා එකතු කරලා හදලා තියෙන ඩ්‍රින්ක් එකක්. මේක ඔක්කොම හොඳයිනේ. මුළු ඇඟේම හැම ඉන්ද්‍රියක්ම සුවපත් වෙනවා. ඒකෙන් අපිට දැන් මේ වගේ ඩ්‍රින්ක් එකක් හදාගෙන දවස ගන්න බිව්වොත් අපේ ශරීරෙට ගුණදායකයි. නෑතුව කිසිම ලඩක් එන්නේ නෑ. සුද්ධ වෙලා යනවා. ලේ පිරිසුදු වෙනවා. අපේ ටොක්සින්ස් නැති වෙලා යනවා. දැන් මේ ඔක්කොම ජරාවල් කනකොට මොකද වෙන්නේ? අපේ liver එක ටොක්සික් වෙනවා. liver එකේ තමයි ඔක්කොම කිමිකල් ගිහිල්ලා වැන්නේ. liver එක ඩීටොක්සිෆයි වෙනවා. liver එක සුද්ධ කරගන්න ඕන. ඉක්මනට කුණු සුද්ධ කරන්න පුළුවන් වෙන මේවා. ඒක අපිට මොනවද තියෙන්නේ? වල ආහාර, නිරෝගී වෙන ආහාර, සුදුසු ආහාර කියන්නේ එළවලු, පළතුරු එහෙම ගොඩාක් හොඳයි. එළවලු වල එළවලු වගේ දේවල් වල මැග්නීසියම් ඒ වගේ දේවල් තියෙනවා කියන්නේ අපේ ලේ හැදෙනා වගේම අපේ හෝමෝන, හොඳ හෝමෝන හැදෙන්න හොඳයි. ඒ වගේ පොටෑසියම්. පොටෑසියම් වලින් තමයි අපි මොළය හදන්නේ. මොළේ ස්නායු න්‍යූරෝ ට්‍රාන්ස්මිටර්ස් හදන්නේ පොටෑසියම්. ඒවා තියෙනවා වෙජිටබල්ස් වල සහ ෆෘට්ස් වල. එතකොට ඒව ගන්නකොට අපේ ස්නායු පද්ධතිය හොඳට හැදෙනවා වගේම මොකද හෝමෝන හැදෙනකොට ඇගේ හෝමෝන් බැලන්ස් වෙනවා ඔක්කොම හරියට. ඒ වගේම අපි දැන් අපි සෝඩියම් ලුණු වැඩියෙන් ගන්නවානේ. ලුණු වැඩියෙන් ගන්නකොට පොටෑසියම් අඩු වෙනවා. මේක මෙහෙම යන්නේ සීසෝ එක වගේ. හරිද? දැන් එතකොට ලුණු කියලා වුණත් අපි ගන්නවා නම් සීසෝල්ට් ඕකේ. සීසෝල්ට් මුහුදේ තියෙන සබදාහම් ලුණු එක හරි ගුණයි. එහෙම නෙවෙයි අපි ගන්නෙ රිෆයින්ඩ් සෝල්ට්. හරිම නරකයි. ඒ රිෆයින් සෝල්ට් එකට ඇඟේ ඉතුරු පොඩ්ඩක් හරි මයික්‍රෝ න්‍යූට්‍රියන්ට්ස් ගුණ ඒකත් ඇදලා ගන්න. ඒත් ඇඟ සම්පූර්ණ මයික්‍රෝ න්‍යූට්‍රියන්ට් නැති එකක් බඩට උත්තර. එහෙම වෙනකොට වෙන්නේ අපේ මිනිසුන්ට ජීවත් වෙන්න ඕන නම් කඩේට ගිහිල්ලා මේ ටැබ්ලට් එක කිලින්න වෙනවා මයික්‍රෝ න්‍යූට්‍රියන්ට්ස් කියලා.
එහෙම තත්ත්වයක් ඇවිල්ලා. නමුත් ඒක නරකයි. ඒවයි තියෙන මෙගා අණු. ඒව තවත් කිමිකල් දමා ගැනීමක්. ඇත්ත මේකට ඔබතුමා ඇහුවා විකල්පය. විකල්පය තමයි ඕගනික් වලට යන්න කියන එක. දැන් අපේ ඕගනික් කියා බොරුවට නිකන් ලොකු ගානට විකුණනවා. ඒත් ඔය මේ කිමිකල් ගහලා ටිකක් කරුට්ටම් වෙච්ච වැඩි කුසගෙන ආලා ඕගනික් කියලා දාලා විකුණනවා. එහෙම නෙවෙයි. ඇත්ත වශයෙන්ම අපේ ගෙවල් වල මේ පොඩි පොඩි තැන්වල වුණත් අපිට වඩා කර ගන්න පුළුවන් නම් හොඳයි. අපේ ආහාරයවත් මොකද ඕගනික් එකේ නැචරල් මයික්‍රෝ න්‍යූට්‍රියන්ට්ස් තියෙනවා. ඒතකොට ඒව හරීම අගට හරීම ගුණදායකයි. දැන් එහෙම නැත්තම් ඉතින් ඔය මේ හදපු ආටිෆිෂල් ඒවා තමයි අපිට ගන්න වෙන්නේ. ඇත්ත විටමින්ස් අවශ්‍යයි අපිට. ඒ වගේම යකඩ ඒ වගේ මාල් ගොඩක් තියෙනවනේ. ඉතින් අපේ ඒ මේ මෙහෙමනේ සබහා දහම් ජීවයේ හරි බැලන්ස් එකට හැදිලා තියෙන්නේ. දැන් ඔය කිමිකල් දාගන්නකොට ඒවා එක එක ප්‍රමාණය. දැන් අපි හිතන්නේ සමහරු ගන්නවා ඕන මල්ටි විටමින් එකක් ගන්නවා. ආයෙ කියලා තව මොකක් හරි ගන්නවා. ඒවා එක එක ඒවා දාලා සමහර වැඩි වෙනවා අඩු වෙනවා. මෙහෙම මෙහෙම පුදුම විකාරයක් නේ ඇඟ ඇතුලේ. මොකද වෙන්නේ කියලා දෙයියන් වහන්සේටවත් කියන්න බෑ ඊළඟට. ඒකයි වෙන්නේ. මොකද ඒක හරි භයානකයි. මිනිස්සු දන්නේ නෑ මේවා. ඉතින් මේ ටික ලොකු ප්‍රමාණයක් මට එක ආටිකල් එකකට. මම යන්තම් කිව්ව විතරයි ග්ලූටන් කතාව. තවත් දෙකක් විතර කියන්න තෝ. තව චුට්ටක්. ආහාරේ නරක දේවල් තව ප්‍රධාන දෙකක් තියෙනවා. දෙකක් කියන්න ඕන. හරි. ටිකක් කියන්න. අපි එනේ ග්ලූටන් ගැන කතා කරමු. ග්ලූටන් ගැන මම කිව්වනේ ඔබතුමාට. ඊළඟට මට කියන්න ඕනේ තව එකක් තියෙනවා. සීනි හොඳ නැහැ. සීනි හොඳ නැත්නම් ඩයබටිස් කාරයන්ට විතර නෙවෙයි. සීනි පුංචි ළමයින් ඉඳලාම හොඳ නැහැ. අපි දැන් පුංචි ළමයි නලවන්නද ගෙදරකට යනකොට අරගෙන යන සීනිනේ. සීනි නරකයි. මොකද සීනි වලින් ඇත්තට මේ බෑඩ් බැක්ටීරියා හදනවා, දත් දිරනවා විතරක් නෙවෙයි, බඩේ ඔක්කොම නරක බැක්ටීරියා හැදෙන්න පටන් ගන්නවා එකක්. හරිද? සීනි. ඊළඟට කිරි. කිරි පිටි. පිටි කොහොමත් නරකයි. විකිරණ සීලී කියන කන්ට්‍රීස් වලින් අරගෙන යනවා. ඒත් එක්කම මේ කිරි දිරවන්නේ අවුරුදු 5න් පස්සේ. කිරිවල තියෙන ලැක්ටෝස් කියන එක දිරවන්න අපිට ලැක්ටේස් කියන එන්සයිම් එක නැහැ. එංගේ අවුරුදු 5න් පස්සේ ඒක නැති වෙනවා. එහෙම වුණාට පස්සේ අපි දැන් ඊට පස්සේ ගන්නකොට මොකද වෙන්නේ? බඩේ වස වෙනවා. දැන් මොකද වෙන්නේ? සීනි ගත්තම බඩ වස වෙනවා, පිටි ගත්තම බඩ වස වෙනවා, කිරි පිටි ගත්තම බඩ වස වෙනවා. දැන් මොකද වෙන්නේ? බඩ වස ගුලියක් බවට පත් වෙනවා. අන්තිමනේ බඩ වස ගුලියක් බවට පත් වුණාට පස්සේ මේ වස ටික ඒක අපේ ලීකි ගට් කියන එක වෙනවා. සෛල ඈත් වෙනවා, කුණු වෙනවා. ඈත් වෙලා මෙහෙම රුධිරයට එකතු වෙනවා. රුධිරයට එකතු වෙලා ඇඟ ස්තේරම මේ වස එක යනවා. ඒකද නුක් අපිට ගෑස්ට්‍රයිටිස් ඇති වෙනවා. ඒක තමයි ගෑස්ට්‍රයිටිස්, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ඩයබටිස් මේ ඔක්කොම වකුගඩු සියලු රඩවල් ඊට පස්සේ එන්නේ ලීකි ගට් එකෙන් පස්සේ ඇඟේ වස හරණය යන්න පටන් ගන්නවා. ඒක නිසා අපි දැනගන්න ඕන අපේ ඇඟ වස වෙන්නේ කොහොමද? වස හරණය කරගන්නේ කොහොමද කියන එක. ඒත් එක මට ඔබතුමාට කියන්න ඕන. සබාදාම් බෙහෙත් වෙන සම්පූර්ණ ලිවර් ඩිටොක්සිෆිකේෂන්, ඒත් එක කිසිම ඇඟට හානියක් නොවන වෙදකම් ක්‍රම තියෙනවා. මිනිස්සු දන්නේ නැහැ. ඒක වැහිලා තියෙන්නේ ලෝකේ තියෙන ඩ්‍රග් මාෆියා නිසා. දන්නව දන්නේ. දන්න මිනිස්සු ඒ වගේන හොඳ වෙනවා. මම අර ලොකු සූර්යෙක් මෙහෙම හිටියට පහන මැටි පහන කිවලු මට පුළුවන් විතර මම කරනවා කියලා. මම යම් කිසි දෙයක් ඉගෙනගෙන තියෙනවනම් මම දන්න දේ මම කරගෙන යනවා. ඒකයි මම පොත් ලිව්වා. මිනිස්සු දැනුවත් කරා මේ තෝ ආහාර ගැන ඒ වගේ දේවල් කරා. එතන මම වැඩසටහනකුත් කරනවානේ ටීවී එකේ. ඒත් එක්කම වෛද්‍ය ක්‍රම. සුබදාම් වෛද්‍යවරියක් විදිහට මම ප්‍රතිකාර කළා. ඔය කඩා වැඩිච්ච ජීවිත සම්පූර්ණ කොට දානවා. පිළිකා අතරට සොරස සඳ කන බැරි ඔය ලෙඩවල් ටික ගොඩාක් එකීමකින් හෝමියෝපති ප්‍රතිකාර වලින්. මොකද මට ડોක්ටරේට් එකක් තියෙනවා. මම BS එකක් කරා මේ පේරාදෙන කැම්පස් එකේ MSc එකක් කරා කළා. මම දැන් මම දැන් මග ડોක්ටරේ මම අහලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් බලලා තියෙනවා. ඒක නිසා මම ඒක දැන් ડોක්ටරේ ඒ දැනුම කියන දේ නම් මට අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. මට මේක ලිපි එකට එක ප්‍රමාණවත්. ඔව්. ඊට පස්සේ